అది ఆ తరలో ఎన్న కసం ఉంటుంది బేనేది మీ దోశల హరి సత్తుడు ఎండి ఎన్నేవా హరి అంటే మీ మా వత్త కాల అనే హరి హరి గుడ్డు కాయ వాగేనా కెలది మాకే మందన్నా యా అది మీ మాధవి యొక్క హరి మే పిరిలా వాగే ఇక మల ఎన్నికార పిపిదిలా వాగే ජූනි මාසේ 14 වෙනිදා හවස 4 වෙනකොට මගේ අතේ තියෙන මේ රුපියල් ලක්ෂය ඔයාගේ අතේ තියාගන්න කැමතිද? එහෙනම් දැන්ම මගේ ෆෝන් එකෙන් 2311 අංකයට කෝල් එකක් අරගෙන මේ රුපියල් ලක්ෂය ඔයාගේ කරගන්න. හොඳයි. දැන් ඕගොල්ලෝ දන්නවා අද අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා. අද අපි ආවේ මාධවීගේ කසුන්ගේ වෙඩින් එකට. එහෙම ආපු අපිට හම්බුණා මාධවීගේ සොහොයුරිය කිව්වත් හරි සිනේති අකිලා. අයිබෝන්. අයිබෝන්. දැන් මට ඉස්සෙල්ලා කියන්න. මාධවි වත්සලා ඇන්තනි දැන් අපිට ජනප්‍රිය ආදරණීය නිලියක් රංගන ශිල්පිනියක් ඔබට කොහොමද මාධවිව දැනෙන්නේ එයා ඉතින් මගේ අක්කනේ ඉතින් ඇත්තටම යාමගේ සහෝදරියක් වගේ ඉතින් අපි දෙන්නා ගොඩාක් කල් ඉඳලා අපි දෙන්නගේ සහෝදරකම තියෙන ඉතින් එයාගේ දුකේදි සැපේදි මම එයාත් එක්ක ඉඳලා දිනවා ඒ වගේම තමයි එයාත් මගේ දුකේදි සැපේදි මගෙත් එක්ක ඉඳලා දිනවා අපි අතෑරලා නැහැ කවදාවත් මාධවියක් කව අතෑරලත් නැහැ අල්ලගෙන ඉන්නවා ඒ වගේම එයත් එහෙමයි එයත් අල්ලගෙන ඉන්නවා ඉතින් ඒ වගේ බැඳීමකට මන් දන්නේ නැහැ මොකද්ද කියන්න තියෙන්නේ අද අතෑරලා දෙන්න කසුන්ට හොඳේ බෑ නේද හරි ඉස්සෙන්නේ මොකද වෙන්නේ මේ දවස්වල ජීවිතේ මේ දවස්වල හරි සතුටින් ඉන්නවා සිංහබාහු ලංකාව පුරාම ගෙනියනවා අපි සිංහබාහු පිරිවරත් එක්ක කොහොමද ප්‍රතිචාර පාරට වැස්සාම කොහොමද සිනේදර ලැබෙන ප්‍රතිචාර ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඒ කියන්නේ මම දන්නේ නැහැ මට පෞද්ගලිකව ගොඩාක් අය මගේ කැරක්ටර් එකට පබසරා කියන චරිතයට සිංහබාහු එක ඉදින් හරියට මේ මාව අත ගාලා අනේ ඔයා හරි හරි ගුඩ් කයි වගේ නේ කියලා ඉතින් මට ඒ දේවල් වලින් ඇත්තටම නියතමානී සතුටක් දෙන්නේ මම හිතනවා ඇත්තටම සිංහබාහු චිත්‍රපටියට අපි හැමෝම එකතු වෙලා ලස්සන වැඩක් කරා කියලා. දැන් අපි ආයි හැරුම් පොඩ්ඩක් මාධවි පැත්තට. දැන් සොහයුරිය කිව්වනේ සහෝදරිය වගේ කිව්වනේ. අද දවසේ මනාලියක් වෙලා ඉන්නව දැක්කහම මොකද හිතුනේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මන් දන්නේ එයා අද මේ මාධවියක් හරින් මේ පිරිලා වගේ නිකන් මලක් වෙන්නේ කාර පිපිදිලා වගේ එකක් දැක්ක ඉතින් මං ඒක දැක්කේ කසුන අය හම්බුණාට පස්සේ එයාගේ මූණෙන් මට ඒ දේ දැකලා මට හිතින් සතුටු වුණා මම ඉතින් හරිම සතුටේ ඇත්තටම අද දවස එයා එයාගේ හැමදේම ජීවිතේ තියෙන බාධා කම්කටොළු මේ හැම දෙයක්ම දුක කියන්නේ මාධවියක් කියන්නේ ඇත්තටම මුහුණ දුන්න විශේෂයෙන්ම ජැක්සන් අංකල්ගේ කාරණේ තමන්ගේ අප්පච්චි නැතිව ඉතින් ඒ දුක දන්නේ එයා විතරයි වෙන කවුරුත්ම නෙමෙයි අපිවත් නෙමෙයි ඉතින් එයායේ හැම දෙයක්ම දරාගෙන අද මේ විදිහට ඉන්නවා hina වෙලා හරි දැඩිව එයා නියම ගෑණියක් හරි එහෙනම් ඒ සොහයුරියට ආදරණීය සොහයුරියට සිනදිර අපි අවස්ථාව දෙනවා ලෝකෙට මැහෙන්න channel C හරහා wish කරන්න එයාගේ කසුන්ගේ අනාගත දිවියට මාධවියක්ගේ කසුන් අයියේ හැමදාමත් මං ඔයාලත් එක්ක හිටියා ඉදිරියටත් එහෙමයි මැරෙනකම් මෙහෙමයි මේ අදින් ලැබුණ ඕගොල්ලන්ගේ මේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා දිනු වෙන්න කියලා ඔයගොල්ලෝ දිනුෙන් දිනුවටම පත් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා සුබ මංගලම් හරි ඉස්සෙල්ලා දෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ජය වේවා සුබ වේවා